රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත පෑලිය ගොඩ පෙතියා ගොඩ දී දෙපිරිසක් අතර ගැටුමක් එක් අයකු ජීවිතක්ෂයට හතර දිනකට තුවාල නොරචෝලේ අද හෝ හෙට යලි පද්ධතියට ලසන්ත වික්‍රමතුංගව මහමග මරාදමා අදට වසර 14යි මිනි මරුවන් තාමනි දැල්ලේ මා මරා දැමුවොත් ඊට රජයේ වග කිය යුතු බව ලසන්ත කී හැටි අද ටෙලිවැකියෙන් මාධ්‍යවේදී ලසන්තට බොරැල්ල පොදු සුසාන භූමියේදී පුෂ්පෝපහාර බිත්තර ආනයනයේට ටෙන්ඩර් කැඳවීම හෙට පගා ගහන වැඩපිළිවෙළවල් අපි ළඟ නැහැ සජිත් කියයි සල්ලිනේ චන්දි තියන්න බෑ අලුත්ම නාටකයේ ගැන අනුර කියයි දේශීය පුවත් වෙතටයි දැන් අවධානය පෑලියගොඩ පෙතියාගොඩ ප්‍රදේශයේදී සිදු වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා සිද්ධියෙන් තවත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ පෑලියගොඩ පොලිස් අසමේ පෙතියාගොඩ ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ආරවුලක් දුරදිගේ යාමෙන් මෙම ගැටුම ඇති වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම පහර දීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මිය ගොස් ඇත්තේ පෙතියාගොඩ කැලණිය ප්‍රදේශයේ පදිංචි 42 වැනි පුද්ගලයෙක්. මෙතන ගෙදරද වැඩ ඇරලා ඇවිල්ලාද නෑ වැඩ ඇරලා මෙතන උන් ඇවිල්ලා අඬ ගැහුවලු කරුවලේනේ මේ ලස්සනක් පවුලට කඩුවක් පෙන්නලා කඩ ගේන්න කියන්න කියලා දේවි ඊට පස්සේ කරුවලේ මෙතෙන්ටම ඇවිල්ලා මේ ඉස්සර කඩේ ළඟට ඒ ඇවිල්ලා තමයි කොමාරි මේගොල්ලොත් යන්න එපා කියන්නේ මේගොල්ලෝ අර මෙතෙන්ට බයින් බයින් වයින් මේගොල්ලෝ ඉස්සරහට ඉස්සරහට ගිහින් උන් ඔක්කොම ඈත් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ පහතාලේ කෙනෙක් කියලානේ අතුල ගියේ අයිස් කුන්න එයා එක්ක තමයි ආවටම තමයි චන්නිකම් වැඩි වුණේ මේගොල්ලන්ගේ ඉස්සර එහෙම හිටියේ නෑ තුවාල ලැබූ පුද්ගලයන් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ තවත් පුද්ගලෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තියුණු ආයුධ වලින් හා පොලු වලින් පහර දී ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ. දෙපිරිසක් අතර තිබෙන යම්කිසි පෞද්ගලික ආරවුලක් මත ඇතිවෙච්ච සිදුවීමක් ඊයේ දින රාත්‍රියේ මේ දෙපිරිස යම්කිසි ආකාරයක යම් ස්ථාන දෙකක සිට මත්පැන් පානය කරලා තිබෙන බවට තොරතුරු තිබෙනවා. ඒ මත්පැන් පානය කිරීමෙන් පසුව මේ දෙපිරිස අතර ඇතිවෙච්ච දුරකථන රෝමාණු කිරීම යම් දැන සර්ජනය කිරීම නිසා පසුව මේ පුද්ගලයන් යම්කිසි එක්තැනකදී මුණ ගැහිලා මේ වගේ ආරවුලක් ඇති කරගෙන තියෙනවා. ඒ ආරවුලෙන් පස්සේ තමයි තියුණු ආයුධ වලින් කපලා මේ ආකාරයට එක පුද්ගලයෙක් ඝාතනය වෙලා තියෙනවා. ඒ වගේම තවත් 4 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. ඔවුන් මේ වෙනුවට ප්‍රතිකාර ලැබුණොත් මේ වෙනුවට සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. රාගම රෝහලේ සැකකරුවන් ඉන්නේ තුවාල ලබා ඔවුන්ට මේ වෙනුවට පොලිස් ආරක්ෂාව යොදලා තියෙනවා. ගරු අධිකරණයට කන් වාර්තා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය මචන කටයුතු පැලියගොඩ මූලස්ථාන පොලිසිය මගින් මේ වෙනුවට සිදු කරන ලබනවා. නොරච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද හෝ හෙට යලි ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කළේ පසුගිය 23 වනදායි. ඉහළ දාන්න සූදානම් වන විදුලි බිලට එරෙහිව අද සවස පැය භාගයක පන්දම් විරෝධයක් පවත්වන්නයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලා සිටියා. නොරච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ අක්‍රිය කර තිබූ ජනන යන්ත්‍රය අද හෝ හෙට යලි ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. ගල්ලංගුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමටයි ලංකා විදුලි බල මණ්ඩලය පියවරගෙන ඇත්තේ. මේ වන විට ගල්ලංගුරු තොග ලැබෙමින් පවතින බැවින් එම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ.
මේ වන විට ගල්ලංගුරු මෙට්‍රික් ටොන් 60,000 බැගින් නෞකා දෙකක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් එක් නෞකාවක ගල්ලංගුරු තොග ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුව ගල්ලංගුරු නැව් 6කින් අවම කරගත නොහැකි බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව 69,00,000 මහජන පෙත්සම අත්සන් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. සත්ව නිෂ්පාදකින් සමග වෙළඳ අමාත්‍යාංශය වටලන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. ඊට පෙර බිත්තර ආනයන ගැසට්ටුව වහා හකුලා ගත යුතු බවයි ගොවිජන එකමුතුව අවධාරණය කරන්නේ. බිත්තර ආනයනයට අදාළ ටෙන්ඩර් කැඳවීම හෙට දින සිදු කරන බව මේ අතර වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම හෙට දින සිදු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදු කිරීමට නියමිතයි. මේ අතර දේශීය බිත්තර ගොවියා ශක්තිමත් කිරීම වෙළඳ අමාත්‍යවරයා සතු වගකීමක් බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකීන්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළා. උදාවී ඇති තත්ත්වය නැවතත් සැලකිල්ලගෙන ඇත්තරම සිදුවේ යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. ඉතින් අපි වෙළඳැමතුමාගේත් නැවතත් අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ ආනයනය කිරීම නෙවෙයි මේකට උත්තරේ. අපි දැනට කඩා වැටලා තියෙන සුළු හා මධ්‍යම පරමාණ්ඩ ගොවීන්ට උදව් කරමින් ඔවුන් ශක්තිමත් කරමින් දේශීය නිෂ්පාදනය දිරිමත් කරමින් වෙළඳපොළට එවීම තමයි අපේ යුතුකම. වෙළඳැමතුමා හිතනවා ඇති ආනයනය කරලා අඩුවට පාරිභෝගික ලබා දීම ඒක නෙවෙයි දක්ෂතාවය. සිල්වමිනුගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ උපරම සිල්වමින 55 පවත්වාගෙන යන්න තොග වෙළඳුන් ඔබලාට ඒ අවස්ථේ බිත්තර රුපියල් 52ට 53ට ලබා දේවි. නැවතත් අපි සාමාන්‍ය විලඳ ජාලය ශක්තිමත් කරගමු. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 200 වැනි ටෙලිවැකිය. ටෙලිවැකි 200ක් දැන් සම්පූර්ණයි. හොඳේ ලසන්ත වික්‍රමතුංග නම් අභීත මාධ්‍යවේදියා ඝාතනය කොට අදට වසර 14ක් වෙනවා. ලසන්තව ඝාතනය කළේ 2009 ජනවාරි 8 වෙනිදා අධි ආරක්ෂිත කොළඹ අගනගරය තුළ ලසන්තව මරා දමන විට රටේ ජනපතිව සිටියේ මහින්ද රාජපක්ෂ. ආරක්ෂක ලේකම සිටියේ ගෝඨාභය රාජපක්ෂ. ලසන්ත සන්ඩේලීඩ පුවත්පතේ කර්තෘවරයා. මුහුණු ආවරණය කරගත් අපරාධකරුවන් පිරිස ලසන්තව සිය මෝටර් රථය තුළදීම ඝාතනය කළේ හොඳටම ඉරපායා තිබූ දවාල ලකයි. ලසන්ත තමන්ව මරා දමන්නට පෙර කතුවැකියක් ලියා තිබුවා. තමාව මරා දැමුවොත් ඒ කතුවැකිය පළ කරන්න කියලා ඔහු ඉල්ලා තිබුණා. එහි වූයේ අවසානයේ මා මරා දැමු විට මා මරා දමන්නේ රජය කියලයි. එහෙම තමයි ඔහු ලියා තිබුවේ. ලසන්ත ඝාතනයේ වසර 14ක් ගත වී ඇතත් අදත් හිරේ ගිය එල්ලුම් ගස් ගිය අපරාධ කරුවෙකු ගැන නම් ඉතින් අහන්ට දකින්ට ලැබුණෙම නෑ. හොඳේ ලසන්තව එසේ ඝාතනය කළේ මහ බැංකුව කඩලද, සීනි බදු වංචා කරලද, ස්ත්‍රී දූෂණය කරලද, රට බංකොලොත් කළාටද? නැහැනේ නේද? ඔහු රජයේ දූෂණ වංචා අක්‍රමිකතා අපරාධ සිය පෑන ඔස්සේ අභිහිතව හෙළි කළා. ඊට අපරාධකාරීන්ම ඔහුගෙන් පලිගත්තේ තම ම්ලේච්ඡ බව තිරිසන් බව විදහපාමින්. අපේ රටේ රිචඩ් ඩී සොයිසගේ සිට මරා දැමු, අතුරුදන් කළ, පහර දීම් තුවාල සිදු කළ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුව හරි දිගයි. මේ සියල්ල ශාරීරිකව සිදු කළ අපරාධ. ඔව්, ශාරීරිකව සිදු කළ පීඩාවන්. ඊට අමතරව නොමරා මරණ තව ක්‍රම තිබෙනවා. ඒ අතර සැලසුම් සහගත චරිත ඝාතන ප්‍රමුඛයි. විශේෂයෙන්ම මේ වර්තමානයේ සමාජ මාධ්‍ය ඒ සඳහා පහසුවෙන් යොදා ගන්නවා. බොහෝ විට මේ ශාරීරික හිංසා, මරා දැමීම්, අතුරුදහන් කිරීම් ආදිය ඒකාධිපති ආණ්ඩු ඇතුළේ සිදුවන බව තමයි අප කලක් විශ්වාස කළේ නේද? නමුත් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී ලේබලයට මුවා වූ ආණ්ඩු ලෝකේ පුරාම අඩු වැඩි වශයෙන් මාධ්‍ය මර්ධනය කරමින් ඉන්නවා. විශේෂයෙන් රජයට සම්බන්ධ රජයේ මතේ සමාජගත කරන මාධ්‍යවලට ඇති බලපෑම වනුයේ අපි කියන දේව වාක්‍ය තොපේද උදාන වාක්‍ය කර ජනතාවට දිය යුතුයි කියන ක්‍රමය නේද? ඒ අනුව රජයේ මාධ්‍යයට නිදහස නැති අතර
ඒ රජය කියන කරන දෑ වාර්තා කළ යුතු තරමටම එය මර්ධනයක් දක්වා දුරදිග ගිහින් අවසන්. අනතුරුව ඇත්තේ පෞද්ගලික මාධ්‍යය. පෞද්ගලික මාධ්‍යය මර්ධනය කරන ක්‍රමද ගණනාවක් තියෙනවා. පෞද්ගලික මාධ්‍ය තුළද පවතින දේශපාලනයේ වංචාව දූෂණයේ විවේචනය කරන මාධ්‍ය හඬවල් මර්ධනයට බොහෝ රජයන් උත්සාහ දරනු දක්නට ලැබෙනවා. එහිලා වෙළඳ දැන්වීම් කපාහැරීම එක් ප්‍රබල ක්‍රමයක්. ඒ කියන්නේ මූල්‍ය පීඩනය. පෞද්ගලික මාධ්‍යද රජයට පක්ෂපාතී වෙළඳ සැල් පවත්වගෙන යන අවස්ථා තියෙනවා. තම රජයට හා තම වංචා දූෂණ හොරකම්වලට ආවරණයක් සපයන පෞද්ගලික මාධ්‍ය ඒ වෙළඳ සැල් සඳහා තුග පිටින් සහය දැක්වීම දූෂිත දේශපාලනඥින්ගේ ක්‍රමය වෙලා තිබෙනවා. සැබෑවටම ලෝකයේ පුරාම හතරවෙනි ආණ්ඩුව වන ජනමාධ්‍යයට අද වන විට එල්ල වෙමින් ඇති පීඩනය අතිවිශාලයි. ඔව්. විශේෂයෙන් ලංකාවද අයත් වනුයේ ජනමාධ්‍යයට දරුණු පීඩනයක් එල්ල කරන රටවල් අතරටයි. විශේෂයෙන් මාධ්‍යවේදීන් සිරගත කිරීම, පහරදීම, පැහැරගෙන යාම, අතුරුදන් කිරීම, මහමග මරා දැමීමට අමතරව තවත් විවිධ නියාමන, අනපනත්, නීති, කොන්දේසි ආදිය සේම මූල්‍ය පීඩනය ඔස්සේත් මාධ්‍යයෙහි ස්වාධීනත්වය බිඳ දැමීමට මේ ප්‍රජාතන්ත්‍රවාදී ලේබලයට මුවාවුණු උන්දලා ක්‍රියා කරමින් ඉන්නවා. ඇත්තම කිව්වොත් සමහර මාධ්‍ය ආයතනවල පරමාර්ථය ජනතා සේවය නෙවෙයි. පවතින ආණ්ඩුවට බැල මෙහෙවර කිරීම. සැබෑවටම මාධ්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම් ඒ රටේ දේශපාලන අයිතිවාසිකම් වගේම සිවිල් නිදහසත් තර්ජනයට ලක්වන බව අමතක කරන්නට එපා. අද වන විට මාධ්‍ය නිදහස අතින් අප සිටින්නේ ලෝකේ 146 වෙනි තැන. ලෝකේ මාධ්‍ය නිදහස උපරිමයෙන්ම භුක්ති විඳින ප්‍රධානතම රට වනුයේ නෝර්වේ, ඊළඟට ඩෙන්මාර්ක්, ඊළඟට ස්වීඩනය. මාධ්‍ය නිදහස භුක්ති විඳින රටවල් අතුරින් අද සෝමාලියාවත් අපට වඩා හොඳයි. සෝමාලියාව ඉන්නේ 140 වන ස්ථානයේ. හරිද? අප ඉන්නේ 146 වෙනි තැන. අපේ අසල්වැසි ඉන්දියාව අපටත් වඩා පහලින් ඉන්නේ, කියන්නේ 150 වන ස්ථානයේ. ඇත්තටම බියගැන්වීම්, තර්ජනය කිරීම් සෙහෙම ඔය ගුවන් තරංග පාලනය ආදී විවිධ ක්‍රම ඔස්සේත් මේ රටවල් මාධ්‍ය නිදහස මර්ධනයට ඔය බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ලේබල් අලවගෙන ක්‍රියා කරමින් ඉන්නවා. දැන් අප මෙහෙම බලමු. රිචඩ් ඩී සොයිසගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වා මරා දැමූ ලේඛනේ හරි දිගයි, පැහැරගත් ලේඛනේ හරි දිගයි, තුවාල සිදු කළ ලේඛනේ හරි දිගයි, අතුරුදන් කළ ලේඛනේ හරි දිගයි, රට හැරයන්ට සිදු වූ මාධ්‍යවේදීන්ගේ ලේඛනයත් දිගයි. හරි පුදුමේ කියන්නේ අද වෙනකන් මේ ඝාතන, අතුරුදහන් කිරීම්, තුවාල සිදු කිරීම්, පැහැර ගැනීම් මේ කිසිවකට, ඒ වගේමයි අමතක කරන්න එපා මාධ්‍ය ආයතන ගිනි තැබීම්, ඒ කිසිවකට සාධාරණයේ ඉෂ්ට වෙලා නෑනේ. මේ බොහෝ පරීක්ෂණ එක තැනකදී නතර වෙනවා. හරිද? ඒ දේශපාලනයේ ළඟ අර දියනා සුවඳ සබන් ඇඟගාගත් උන් ළඟ ලේ සුවඳ ඉව කරන්න බොහෝ පොලිස් සුනකින්ට හරි අමාරුයි. ඇත්තටම අද ටෙලිවැකියේ අවසන් කරමින් ලියන්නට ඇත්තේම ලසන්ත වික්‍රමතුංග අවසානයට ලියා තැබූ වචන ටිකමයි. අවසානයේ මා මරා දැමූ විට මා මරා දමන්නේ රජය කියලා අද ලසන්තගේ වචනවලින්ම ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය. දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමා වූ ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයින් වන්නේ ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. විජේ ෆිෂ් මසාලා, චිකන් මසාලා, දන්න කෙනෙක්ගේ අලුත් රසයක්. විජේ මස්කාරේ තුන පහ මිශ්‍රණය අපේ රසය රටේ සැමට. ළමුන් සහ වැඩිහිටියන් සඳහා වන බාහිර රෝගී සේවා සහ සියලු වෛද්‍ය වාර්තා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට එකම තැනකින් Healthy Life Clinic. අමතන්න 0114 700 700. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 14ක් ගතවනවා. ඔහුගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පොදු සුසාන භූමියේදී පුෂ්ප උපහාර සහ පහන් දල්වා බුහුමන් දැක්වීම අද සිදු කෙරුණා. ඒ සඳහා පවුලේ ඥාතීන් සහ හිතවතුන් සහභාගී වී සිටියා.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 14ක් සපිරෙනවා. කොළඹ අධි ආරක්ෂක කලාපයකදී මහදවල් නාදුනන යතුරුපැදිකරුවන් පිරිසක් ඔහුව ඝාතනය කර තිබුණා. ඒ 2009 වර්ෂයේ ජනවාරි 8 වනදායි. නමුත් මේ වනතෙක් ගත වූ වසර 14ක කාලය තුළ මෙරට කිසිදු වගකිව යුතු පුද්ගලයෙකුට ලසන්ත වික්‍රමතුංගගේ සැබෑ ඝාතකයින් හෙළි කිරීමට නොහැකි වුණා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ මහජන විනිශ්චය සභාව මගින් ශ්‍රී ලංකා රජයට එරෙහිව අධිචෝදනා පත්‍රයක්ද නිකුත් කර තිබුණා. ජීවත් වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යනාදී අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනුයි එම අධිචෝදනාව ගොනු කර තිබුණේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිය ජීවිතයෙන් සමුගත්තත් ඔහු බොහෝ දෙනෙකුගේ මතකයේ තවමත් රැඳී සිටිනවා. බොරැල්ල පොදු සුසාන භූමියේදී අද ඔහු වෙනුවෙන් පුෂ්පෝපහාර සහ පහන් දල්වා සිහිපත් කිරීමක් සිදු කෙරුණා. ඒ සඳහා පවුලේ ඥාතීන් හා හිතවතුන් පිරිසක් සහභාගී වී සිටියා. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදලට වඩා අඩුවෙන් වියදම් කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. පළාත් පාලන සභිකයින් තෝරා ගැනීමේදී ඡන්දදායකයින් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. ඒ අද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මැතිවරණ කමිෂන් සභාවේදී අපේ කාර්යභාරය වෙන්නේ මැතිවරණ පැවැත්වීම. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය රෝගීන්ට බෙහෙත් කිරීම සහ අධ්‍යාපනාංශ ළමයින්ට උගන්වන එක තමයි තියෙන්නේ. ඒ කිසිම අමාත්‍යාංශකෝ දෙපාර්තමේන්තුව තමන් මුදල් උපයන්නේ නැහැ. ඒක වගකීම තියෙන පවත්න ආණ්ඩුවට. මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ගත්තොත් පහුගිය නොවැම්බර් මාසයේ 2023 ආයවේ ඉදිරිපත් කරා. දෙසැම්බර් මාසයේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේ 225ක් උන්ට තමයි මූල්‍ය පාලන බලය තියෙන්නේ. ඒ අනුව අයවැය සම්මත කර තිබ ඒ අය බිලියන 3000 ගණනක අයවැයක බිලියන 10ක මුදලක් මැතින සඳහා වෙන් කළා තිබුණා. එතන මේ පිළිබඳව අපිට මේ මුදල් සැපීම පවත්න ආණ්ඩුවේ වගකීමක් රාජ්‍යයක් පවතිනවා නම් ඒ රාජ්‍යයේ ජනතාවගේ පරමාධිපති අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම රාජ්‍ය සතු වගකීමක් වෙනවා. දැන් ගියවර බිලියන 8ක් කියපු වියදම තමයි COVID-19 තත්ත්වයක් තුළ අපි බිලියන 5.8කින් අවසන් කරගත්තේ. ඒ අනුව අපි විශ්වාස කරනවා ඉල්ලපු ඇස්තමේන්තු ගත මුදල සහ පහළ ප්‍රමාණයකදී අපිට මේ මවම් ප්‍රමාණයකදී අපිට මේ කටයුතු අවසන් කරන්න පුළුවන් මේකේ. ජාත්‍යන්තර දේශපාලනයේ හෝ ජාතික දේශපාලනයේ කියන කාරණා මත පදනම් වෙලා ගමේ ඡන්දේදී ඡන්දේ පාවිච්චි කිරීම පිළිබඳව අද මේ වෙනකොට මේ ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරන තත්ත්වයට පත් වෙලා තියෙන කාරණාව තමයි ඡන්දදායකයා අවබෝධයෙන් ඡන්දේ පාවිච්චි කරද්දී මේ ඡන්දේ පවත්වන්නේ කුමන කාරණාව සඳහාද කියන එක පිළිබඳව. තමාගේ ව්‍යාපෘති තුල පගා ගැසීම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමාව විවේචනය කරන අය බස්වල ස්ටිකර් අලවා මැතිවරණයට වියදම් කළ හැටි අමතකදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියා. බස් රථ ලබා දීමේ වැඩසටහන සමහරු වැරදි විදිහට අර්ථකථනය කරනවා. මේක බඩු බෙදා දීමක් හැටියට සඳහන් කරනවා. මේ බස් රථය ලබා දීම මා අදහස් කරන්නේ කණ්ණංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය තවදුරටත් ශක්තිමත් කිරීම. මේ බස් රථය ලබා දෙන්නේ කොයි වගේ වේලාවකද, කොයි වගේ අවස්ථාවකද, කොයි වගේ වාතාවරණයකද? රට සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා. අද අධ්‍යාපන ඇමතිට වැඩිය, සෞඛ්‍ය ඇමතිට වැඩිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නෙන්නේ විපක්ෂ නායකවරයාට. මොකද අපේ වැඩවල මිස්ටර් 10%, මිස්ටර් 20%, මිස්ටර් 30% ලා නැහැ. පගා ගන්න වැඩපිළිවෙලක් මේ තුල නැහැ. දැන් මට කියනවා බස්මෑන් කියලා. ඒ අවලාද ලගන ඇත්තෝ 2020 මහමැතිවරණේ හොඳට රතු පාටින් බස් ස්ටිකර් කරගෙන බස් හයරයකට අරගෙන පක්ෂ ලාංඡනයේ දමාගෙන මනාප අංකයේ දමාගෙන රට වටේ යනවා ඡන්ද හොයා. ඒතර ඡන්ද හොයන්න බස් ස්ටිකර් කරාට ප්‍රශ්නයක් නැහැ. මනාප අංකය දැම්මට කමක් නැහැ. හැබැයි දූදරුවන් 2000 3000 4000 ඉන්න පාසලකට බස් එකක් දෙන එක මහ වරදක්. මේ වගේ පහත් චින්තන රටාවන් නිසා තමයි අද අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ.
රට ආර්ථික අගාධයකට ඇද දැමූ පාලකයින් ඉවත් කළ හැකි එකම ක්‍රමය මැතිවරණය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ගෝඨාභය රාජපක්ෂගේ බ්‍රෑන්ඩ් එක වෙලා තිබුණේ ජාතික ආරක්ෂාව. අන්නේ බ්‍රෑන්ඩ් එකට අවශ්‍ය වෙන මාකට් එකක් ඇදුවා. මිනිසුන්ගේ තියෙන පොදු හැඟීම් මත දේශපාලනය කරන සූදුවක් තියෙනවා. අන්නේ සූදුව තමයි මේ පටන් අරගෙන තිබෙන්නේ. ඔබ කියන පුද්ගලයා ජාතික ජනබලවේගී හෝ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ක්‍රියාකාරකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක ඉන්න පුද්ගලයෙක් නොවේ. 2019-20 දක්වා ඔහුගේ ප්‍රකාශ බැලුවොත් ඔහු විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ඔහු නියෝජනය කළා තිබෙන්නේ ගෝඨාභය මහින්ද රාජපක්ෂගේ කඳවුරු. පහුගිය කාලේ YouTube නාලිකාවක් කරා ඔහුගේ මතයන් ඉදිරිපත් කළා තිබෙනවා. අපිට ආරාධනා කරලා තිබුණ සමහර සම්මුඛ සාකච්ඡාවලට හැංගින නායක නෙවෙයි අපි. අපි ගිල මුණ දීලා තිබෙනවා. බෞද්ධ ආගම් පිළිබඳවත් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳවත් දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳව අපි නිසි ඇගීමක් සහ නිසි මැනීමක් අපිට තිබෙනවා. ඒ ආගමේ ගෞරවයට පාත්‍ර වෙන මධ්‍යස්ථාන, ගෞරවයට පාත්‍ර වෙන ග්‍රන්ථ, ඒවා පුලුස්සා දෙමින්, ඒවට ප්‍රහාර එල්ල කිරීම, ඒවට පරුස වචන බැනීම, ඒවා මුළුමනින්ම යම් සමාජ කැළඹීමක් ඇති කර ගැනීම සඳහා දරන කුමන්ත්‍රණය. එවැනි දේවල් අපේ රටේ සිදු නොවිය යුතුයි. සිදු වෙන හැම වෙලාවකම ජාතික ජන බලවේගය ඒවා පරාජයපත් කරන්නත් මැදිහත් වෙන සූදානම්. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.